हेलो आयोवा सादरें पिलगन एस एल मूवी रिव्यू चानल इति अदापि बलने तंड पैंस की दास दिखे रिलीज फिल्म आरंभ दर्शन स्माश पाउल रोहाल कामरे गिन्गमंग पाउल अलू सामाजिक या पिलगन सूदान मिंगे स्माश महात्म्य दरुप सीतीट गुड कमारू इन्नातर दड़ित अल्लोगिं पास्से दरुआयगे निवतर विसिक्वेलायानो ඒ ළමයා ආසේ කරණන් දෙක තුනක් ගන්නවා ඒ වගේම අපිට පේනවා එයාගේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම වැල්ල තියෙන්නේ කියලා වාසනාවකට වගේ ළමයා වෛද්‍යවරයා අල්ලගෙන ආපහු පවුලට බාර දෙනවා ඒගොල්ලෝ ළමයාට පැට්‍රික් කියලා නම තියෙනවා පවුලේ පින්තූරයක් ගන්න උත්සාහ කරනකොට පැට්‍රික් පළවෙනි වතාවට වාතය අරිනවා එදයින් පස්සේ එයා කවදාවත් වාතය අරින එක නවත්තන්නේ නැහැ රාත්‍රියේ දැහෙන සද්ද නිසා දෙමාපියන්ට නිදා ගන්නත් බෑ වාතය අරින කවුලක් නැහැ අම්මලාට දරා ගන්න පුළුවන් හැබැයි මේ වාතය කුණු බිත්තර ගදයි එක දවසක් රාත්‍රියේදී ළමයා බලාගන්න ස්මාෂ් මහත්තයා ගියාම එයාට ආයෙත් කාමරෙන් එළියට එන්න වෙනවා මොකද වාතයේ තියෙන කුණු බිත්තර ගද නිසා පැට්‍රික් මුළු රාත්‍රියම නිදා ගන්න නැතුව වාතය අරමින් ගත කරනවා ළමයාගේ අඳුම් මාරු කරන වෙලාවේදී ස්මාෂ් මහත්තයා අලුත් අයිඩියාස් ඉදිරිපත් කරනවා එයා පැට්‍රික්ව ඉනවට ප්ලාස්ටික් කුණු බෑග් එකක් බදිනවා ඉතින් ඒකෙන් ශබ්දේ යටපත් වෙලා සුවඳ කාමරේ පුරා පැතිරෙන්නෙත් නැහැ හැබැයි බෑගේ ටික ටික පිරිලා ඒක පුපුරනවා ඒ සද්දේ කොච්චරද කියනවනම් මුළු ගමම නැගිටිනවා ඒ සද්දෙට පැට්‍රික් ටික ටික ලොකු වෙනකොට ස්මාෂ් මහත්තයාගේ අයිඩියාසෝ ටික ටික වැඩි වෙනවා එයා පැට්‍රික්ගේ පිටිපස්සට බටයක් හයි කරලා ඒකේ අනිත් පැත්ත ජනේලෙන් එළියට දානවා ඉතින් ඒකෙන් කුණු බිත්තර ගද කාමරේට එන්නේ නැහැ ඒ වුණාට ළමයා ඇවිදින එක නවත්තන්නේ නැති නිසා බටේ එකපාරටම ගැලවිලා විසික්වෙනවා ඒ විසික්වෙන එක ඇවිල්ලා ස්මාෂ් මහත්තයාගේ මුහුණට වැටෙන්නේ ඉතින් ඒ වෙලාවේ පැට්‍රික් කරන වාතයෙන් ස්මාෂ් මහත්තයාව හොස්පිටල් යවනවා මේ සිදුවීමෙන් පස්සේ එයා රැකියාව සමග කාර්ය බහුල වෙනවා කවදාවත් ගෙදර රැඳී සිටින්නේ නැහැ ඊට පස්සේ අන්තිමේදී එයා පවුල සදහටම ඇතැරලා යන්න යනවා පැට්‍රික්ගේ වැඩිමහල් සහෝදරිය ඩෙනිස් ඇගේ පවුල විනාශ කරපු නිසා ඩෙනිස්ට වෛර කරන්න පටන් ගන්නවා මිසිස් ස්මාෂ් පවා එයාට දොස් පවරනවා මෙයාගේ තියෙන මේ කරදරේට පැට්‍රික් එයාගේ පළවෙනි පාසල් දිනය ගැන ගොඩක් උද්‍යෝගයෙන් සහ නොසන්සුන්ව ඉන්නේ එයා පන්තියට ගිහිල්ලා නෝමල් එක්කෙනෙක් වගේ ඉන්න උත්සාහ කරනවා හැබැයි එයාට වාතයක් යන්න ගත වෙන්නේ මිනිත්තු කීපයක් විතරයි ළමයි ඔක්කොම එයාගෙන් ඈත් වෙලා එයාට සිනාසෙනවා හැබැයි ඇලන් කියන ළමයා පැට්‍රික්ගෙන් ඉවත් වෙන්නේ නැහැ ඇලන්ට ඇස්නෝමියා කියන රෝගයක් තියෙනවා ඒක නිසා එයාට ගද සෝද දැනෙන්නේ නැහැ මේකෙන් පස්සේ දෙන්න හොඳම යාළුව වෙනවා ඊට පස්සේ හැමදේම කරන්නේ දෙන්න එකට යාළුවෙක් හම්බුනත් පැට්‍රික්ගේ ජීවිතේ පහසු වෙන්නේ නැහැ එයාට පාසලේදී ඩේමන් කියන එක්කෙනෙක් නැවිලා ගොඩක් වෙලාවට බුලී කරනවා උදෑසන රැස්වීම අතරතුර ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් ඇවිල්ලා ඉන්න නිසා ළමයි ඔක්කොටම නිශ්ශබ්දව ඉන්න කියලා ඉල්ලනවා හැමෝම කියපු විදිහටම කරත් පැට්‍රික් එකපාරට ලොකු සද්දයක් එක්ක වාතයක් අරිනවා. ඉතින් මේක නිසා එයාව දවස් කීපයකට පාසලෙන් සස්පෙන්ඩ් කරනවා. පැට්‍රික්ට ඕන්ලා තියෙන ලොකු නාම ගගනගාමියෙක් වෙන්න. ඒ වුණාට එයාට මේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක එයාට ඒක පුළුවන් වේවිද කියන එක සැකයි. එයා නිතරම අභ්‍යවකාශ හා තාරකා විද්‍යාව පිළිබඳව වැඩසටහන් නරඹනවා. ඉතින් එක වැඩසටහනකදී එයාගේ ෆේවරිට් ගගනගාමියෙක් කියනවා සෑම ගගනගාමියෙක්ටම තමාගෙන සම්පූර්ණ පාලනයක් තියෙන්න ඕනේ කියලා. ඉතින් මේක ඇහුවාම එයාට ගොඩක් අවුල් යනවා. හැබැයි අනිත් පැත්තට ඇලන් ටෝන්ලා තියෙන විද්‍යාඥයෙක් වෙන්න. ඒ වගේම ඉන්ද්‍ර නැතුව පියාසර යන්ත්‍රයක් නිපදවන්න තමයි එයාගේ බලාපොරොත්තුව. එයා ඒක නිපදුවොත් ලංකාවේ ගොඩක් ඒක අලෙවි වෙයි. පැට්‍රික් ගිහලා ඇලන්ගෙන් ඉල්ලනවා එයාගේ වාතය යටපත් කරන උපකරණයක් නිර්මාණය කරලා දෙන්න කියලා. ඉතින් ඇලන් මේක අභියෝගයක් ලෙස බාර ගන්නවා. ඊට පස්සේ එයා ගෙවත්තේ තියෙන විද්‍යාගාරේ පැය ගාණක් ගත කරනවා මේ ඩිවයිස් එක හදන්න. පැට්‍රික් විද්‍යාගාරේ එළියට වෙලා එයාගේ මිතුරා මේක හදලි වෙනකම් බලාගෙන ඉන්නවා. හැබැයි එතකොට කාර් එකේ ඉන්න එක්කෙනෙක් එයාගේ ෆොටෝස් ගන්නවා. එයා දන්නේ නැතුව ඩිවයිස් එක හදලි වුණාට පස්සේ ඇලන් පැට්‍රික්ගේ කැම් පෙට්ටියට ඒ වාතය එකතු කරන විදිය උපකරණයක් හදනවා. බොත්තමක් එබුවාම ඒ වාතය ඔක්කොම පෙට්ටිය ගබඩා වෙනවා. ඊට පස්සේ ඒගලන්න පුළුවන් වාතය පරීක්ෂාකාරීව ඩිස්පෝස් කරන්න. පැට්‍රික් යාට තියෙන ලොකුම ප්‍රශ්නේ විසඳුවෙක් ගැන යාළුවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේකට කලින් එයාගේ ජීවිතේම එයා කාලා තිබ්බේ බිස්කට් වර්ග විතරයි. ඒක නිසා එයා එයාගේ සහෝදරිය ගාවට ගිහිල්ලා ඇයි කකා ඉන්න බෝංචි කැම් එකක් කනවා. රසට කන්න බැරි නිසා පැට්‍රික්ට විහිළු කර කර හිටිය ඩෙනිස්ට මේකට කට උත්තර නැති වෙනවා. ඊළඟ දවසෙත් කලින් වගේම සෑම කෙනෙක්ටම උදේ රැස්වීමේදී නිහඬව ඉන්න කියලා ඉල්ලන සිටිනවා. මෙයාගේ තණ්ඩ පෑන්ස් කලිසම නිසා පැට්‍රික් වාතය අරිනවා කාටවත් ඇහෙන්නේ නැහැ. දවල් ඉන්ටර්වල් එක වෙලාවේදී එයා ඇලන්ගෙන් ඉල්ලනවා එයාගේ සැගවුණු දක්ෂතාවය හොයලා දෙන්න උදව් කරන්න කියලා. මොකද මෙයාගේ ප්‍රියතම ගගනගාමියා වෙන ජනරාල් එඩ් ෂෙපර්ඩ් රූපහානි වැඩසටහනෙදි කියලා තියෙන්නේ හැම ගගනගාමියෙක්ටම මෙහෙම එකක් තියෙනවා කියලා. හැබැයි ඇලන් කියනවා එයාට එහෙම ස්පෙෂල් ඇබිලිටි එකක් නැහැ කියලා. ඒගොල්ලෝ කතා කරනකොට මේගලංග බුලී කරන ඩේමන් ඇවිල්ලා පැට්‍රික්ගේ කැම් පෙට්ටිය ඉල්ලලා ඒක උදුරලා ගන්නවා. හැබැයි ඇත්තටම මේක කැම් පෙට්ටිය නෙමෙයි අර වාතය එකතු කරන පෙට්ටිය. එයා ඒක විවෘත කරපු ගමන් එයාගේ මූණට හයි වෙලා කුඩු වගේ වෙච්ච වාතය ඔක්කොම ටික විදිනවා. මේක නිසා බුලීට පැට්‍රික් එක කොච්චර තරහ ගියාද කියනවනම් එයා දඩුවමක් විදියට මෙයාව සෙල්ලම් කරන එකකට බැදලා දානවා. බුලීස්ලා ඔක්කොම එකතු වෙලා මෙයාගේ ඇඳුම් ඉරලා මෙයාට පහර දෙනවා. මෙයාගේ තණ්ඩ බෝල්ස් කලිසමත් ගලවලිවත් කරනවා.
ඉතින් පැට්‍රික් ආයෙත් වාතය අරින්න පටන් ගත්ත නිසා කට්ටිය මෙයාගෙන් ඈත් වෙලා වාත කොල්ලා කියලා මෙයාට විහිළු කරනවා. ඊළඟ දවසේ අර විච්ච සිදුවීම නිසා මෙයා පාසල් යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න හදනවා. හවසට ඇලන් අරකටත් වඩා හොද තණ්ඩ පෑන්ස් කලිසමක් අරගෙන මෙයාව බලන් එනවා. ඒ වුණාට පැට්‍රික්ට ඇත්තටම ගගනගාමියෙක් වෙන්න බැරි නිසා මෙයාට මේ කලිසමක් දැන් කිසිම වැඩක් නැහැ. ඇලන් මෙයාට ඇත්තම කියනවා ගගනගාමියෙක් වෙන්න ඕන නම් ගොඩක් ශක්තිමත් ඒ වගේම ගොඩක් සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ කියලා. ඒ වගේම විභාග ගණනාවක් පාස් වෙන්න ඕනේ කියලා. පැට්‍රික් සෞඛ්‍ය සම්පන්න නැති අතර අර එක්සෑම් පාස් වෙන තරම් මොළේකුත් නැහැ. ඇලන් මෙහෙම කියන එක ගැන සමාවිල්ලුවත් පැට්‍රික් යාගෙන් ඉවතර ඇවිදගෙන යනවා. ඒ වුණාට එයා දන්නවා ඇලන් කිව්ව ඇත්ත කියලා. ඇලන් ආපහු ගෙදර යනකොට පැට්‍රික් ගෙදර එළියේ ඉන්න මිනිස්සු දෙන්නේ එයා ගැන විමසිල්ලෙන් ඉන්නේ. ඒගොල්ලෝ ගාව ඇලන් සහ පැට්‍රික්ගේ ෆොටෝස් තියෙනවා කියලා අපිට පේනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ මේගොල්ලෝ මේ දෙන්න ගැන ඔත්තු බලනවා කියලා. ඒ සතියේදී ස්මාෂ් මහත්මිය පැට්‍රික්ව හොස්පිටල් එකට අරගෙන යනවා. එයාට දැනගන්න ඕනේ පැට්‍රික් ඇයි මෙහෙම වාතය අරින්නේ කියලා. වෛද්‍යවරයා ස්කෑන් එකක් අරන් බැලුවාම දකිනවා පැට්‍රික්ට බඩවල් දෙකක් තියෙනවා කියලා. කම්පැනිටපත් වෙච්ච එයා කියනවා පැට්‍රික් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ තෑග්ගක් කියලා. හැබැයි එයාගේ මේ වාතය අරින එක කිසිම වැඩක් නැති තෑග්ගක් කියලා එයා කියනවා. හැබැයි පැට්‍රික් එයාට බඩවල් දෙකක් තියෙන නිසා ගොඩක් සතුටු වෙනවා. මොකද එයා හිතන්නේ මේක නිසා එයා යුනික් එක්කෙනෙක් වෙනවා කියලා. ඉතින් ඒක නිසා එයාට ගගනගාමියෙක් වෙන්න පුළුවන්. මේ අතර ඇලන් නවනිපැයුම් තරගයකට ඉදිරිපත් වෙන්න හිතාගෙන ඉන්නේ. මේ තරගය තමයි ඉන්ධන පාවිච්චි කරන්නේ නැතුව මීටර් 10ක් ඉදිරියට පාවෙලා යන වාහනයක් හදන එක. එයාගේ මිතුරාට බඩවල් දෙකක් තියෙනවා කියලා එයා දැනගත්තට පස්සේ පැට්‍රික්ගේ වාතය පාවිච්චි කරලා තරගය ජයග්‍රහණය කරන්න එයා සැලසුම් කරනවා. ඒ තරගය පැවැත්වෙන දිනේදී ඒගොලු දකිනවා ප්‍රතිවාදියෝ ගොඩක් ඇවිල්ලා ඉන්නවා කියලා තරග වදින්න. හැබැයි ඒගොල්ලන්ගේ නවනිපැයුම් කිසිම වැඩක් නැහැ. සමහර ඒවා උඩ යන්නේ නැහැ. ඒ වගේම සමහර ඒවායි කෑලි බෑලි ගැලවෙනවා. ඇලන්ගේ වාරිය ආවම ඒගොල්ලන්ගේ යානේ පණ ගන්නන්න පැට්‍රික්ගේ වාතය උදව් කරගන්නවා. පළමු භාගයේදී කට්ටිය ගොඩක් පුදුම වෙනවා මේ යානේ දැකලා. හැබැයි එකපාරටම යානේ බටයක් ගැලවෙනවා. ඉතින් පැට්‍රික්ගේ වාතය ඇවිල්ලා ඉන්න ඔක්කොගෙන් මූණේ වදිනවා. ඇලන් ඉක්මනට මේක අලුත් ඇඩිය කරලා හදලා තරගේ ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණයෙන් පස්සේ පැට්‍රික් තීරණය කරනවා ඩේමන් බුලීට මොකක් හරි හොද පාඩමක් උගන්වන්න. එයා ඩේමන්ගේ පස්සෙන් කැලේට ගිහිල්ලා මූණටම වාතයක් අරිනවා. ඉතින් ඒ වාතයේ බලයට එයාට සිහිය නැති වෙනවා. ඉතින් එදා සතුටින් පැට්‍රික් ගෙදර එනකොට දකිනවා ඇලන් ගමන් මල්ලක් එක්ක කළු පාට මෝටර් රථයකට නගිනවා. පැට්‍රික් කියලා ඇලන්ගේ තාත්තාෙන් ආනවා ඇලන් කොහෙද යන්නේ කියලා. එතකොට ඇලන්ගේ තාත්තා ඇලන් ලියපු ලියුමක් මෙයාට දෙනවා. ඒ ලියුමේ ඇලන් ලියලා තියෙනවා එයාගේ සිහිනයට යන්න සුබපතනවා කියලා. ඒ වගේම එයාට ගොඩ කාලයක් යනකම් ආයේ ගෙදර එන්න වෙන්නේ නැහැ කියලා එයා කියලා තියෙනවා. ඇලන්ගේ පියා කියන්නේ එයා වෙනත් රටකට ගිහිල්ලා තියෙන අතර ආයේ ළඟකදී නම් මෙහෙට එන්නේ නැහැ කියලා. එයාගේ හොඳම යාළුවා නැති වුණ නිසා පැට්‍රික් දන්නේ නැහැ දැන් මොකද කරන්න කියලා. එයා ගෙදරාම දකිනවා අභ්‍යවකාශයේ අතරමං වෙච්ච ගගනගාමී සෙට් එකක් ගැන. ගගනගාමී එඩ් ෂෙපර්ඩ් කියන්නේ මේ සෙට් එක පෘථිවියට අරගෙන එන්න නම් මොකක් හරි මිරකල් එකක් සිද්ධ වෙන්න වෙනවා කියලා. පස්සේ ඔපරාගායක සර් ජෝන් නොස්ගුඩ් මෙයයි ගෙදරට එනවා. එයාවිල් එයාගේ රංගනය සඳහා පැට්‍රික්ගෙන් උදව් ඉල්ලනවා. අර තරගයේදී ජෝන් පැට්‍රික්ව දැකලා තියෙනවා. එයාට තේරලා තියෙනවා පැට්‍රික්ගේ වාතය මෙයාගේ ෂෝස් වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා. එයාගේ ගායනයේ අවසාන කැලේදී තමයි එයා මේක පාවිච්චි කරන්න තීරණය කරන් ඉන්නේ. ජෝන් නෑව වෙනත් රටකට ගෙනියන්න පොරොන්දු වුණාම පැට්‍රික් යන්න බලාපොරොත්තු වෙනවා. මොකද එයාට ඕනලා තියෙන්නේ කොහොමද ඇලන් හොයාගන්න. පළවෙනි අට ඒගොල්ලෝ පැරිසියට ගිහිල්ලා ලෝක ප්‍රසිද්ධ ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නකොට ඒගොල්ලගේ ගායනය කරනවා. ගීතයේ අවසානයේදී පැට්‍රික් එයාගේ වාතය අරිනවා. ඉතින් මේකෙන් ජෝන්ට අන්තිම කෑල්ල හොඳට කියන්න පුළුවන් වෙනවා. පැට්‍රික් ජෝන්ට උදව් කළා කියලා දන්නේ නැති ප්‍රේක්ෂකයෝ සීට් වලින් නැගිටලා අප්පුඩි ගහනවා. මේ ෂෝ එකෙන් පස්සේ ජෝන් ගැන පත්තරේ යන්නේ ලෝකයේ අංක එක උපරාගායකයා වෙන්න මෙයාට chance එකක් තියෙනවා කියලා. දැනට ලෝකයේ අංක එක උපරාගායකයා වෙන්නේ ප්ලැසීඩියෝ. ඉතින් එයාට මේ නිවුස් එක ගොඩක් කවුල්. ජෝන් සහ පැට්‍රික් ගොඩක් සංදර්ශනවල ගායනා කරමින් යුරෝපයේ පුරා සංචාරය කරනවා. මේ හැම සංචාරයක් එක්කම ජෝන්ගේ ජනප්‍රියතාවය ගොඩක් වැඩි වෙනවා. හැබැයි යා පැට්‍රික්ට දවස පුරාම වාතය අරමින් පැට්‍රිස් කරන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ. එයා හරියට පැට්‍රිස් කරේ නැත්නම් එයාට කන්න දෙන්නෙත් නැහැ. දිනක් එයා පැට්‍රිස් කරනකොට ප්ලැසීඩියෝ ඇවිල්ලා මෙයාව දකිනවා. එයාට තේරෙනවා මෙයා තමයි ජෝන්ගේ රහස් අවිය කියලා. ඉතින් මෙයා පැට්‍රික්ගේ කෑම එකට බඩ යන බෙහෙතක් මිශ්‍ර කරනවා. ඒක පැට්‍රික්ට කවන්නේ ජෝන්ගේ ඊළඟ ෂෝ එක විනාශ කරන්න බලාපොරොත්තු වෙන. පැය කීපයකට පස්සේ ජෝන් යාගේ ෂෝ එකේ ගායනා කරනවා. සුපුරුදු පරිදි පැට්‍රික් යාගේ වාතයෙන් ජෝන්ට අවසාන කෑල්ල කියන්න උදව් කරනවා. ඉතින් වාතය කොච්චර දරුණුද කියනවා නම් වයින් වීදුරු පවා මේකට කුඩු වෙලා යනවා. හැබැයි එතකොට අපිට පේනවා වේදිකාවට ඉහළින් තියලා ලයිට් එකක් මේ වාතය නිසා බුරුල් වෙලා කියලා. අර බේත නිසා ටික වෙලාවකින් වාතය නවතිනවා. එතකොටම කට්ටිය හිනා වෙනවා. ජෝන් බොරුවට කට ඇරගෙන ඉන්නවා දැක්කහම. මොහොතකට පස්සේ ප්ලැසීඩියෝ වේදිකාවට නැගලා පැට්‍රික්ව එළියට ඇදගෙන එනවා. ඊට පස්සේ ආ හැමෝටම ජෝන්ගේ රහස හෙළි කරනවා. එතකොටම අර ලයිට් එක ගැලවිලා මෙයාගේ ඔළුවට වැටලා මෙයා එතනම මිය යනවා. ජෝන් සහ පැට්‍රික් යන දෙන්නටම මිනි මැරුවා කියලා නඩු වැටෙනවා. මොකද මේගොල්ලෝ නිසා තමයි අර ලයිට් එක ගැලවුනේ. පැට්‍රික් ගොඩක් නපුරු එක්කෙනෙක් කියලා ගොඩක් දෙනෙක් ඇවිල්ලා ටෙස්ටිෆයි කරනවා. මෙයාගේ බුලි ඩේමන් කියන්නේ පැට්‍රික් යව මරන්නත් හැදුවා කියලා.
මේක ගැන නිවුස් රිපෝටර්ස්ලා පැට්‍රික්ගෙන් ඇහුවාම එයා කියන්නේ මේකට එකගුණේ එයාගේ හොඳම යාළුව ඇලන් හොයාගන්න කියලා. ඒ වගේම ප්ලැසිඩියෝ මියයයි කියලා එයා තුන් හිතකින්වත් හිතලා නැහැ. වෙනත් රටකින් ඇලන් පැට්‍රික්ව ටීවී එකේ දකිනවා. එයා ඉල්ලලා සිටිනවා පැට්‍රික්ව මෙතනට අරගෙන එන්න කියලා. නැවත උසාවියේදී පැට්‍රික් සීලමු චෝදනාවලට වැඩිකාරයා වෙලා එයාට මරණ දඩුවම හිමි වෙනවා. එයාව බිත්තියක් ගාව හිටවලා වෙඩි තියලා මරන්න හදන්නේ. හැබැයි එතකොටම USA වල CIA ඒජන්ට් කෙනෙක් ඇවිල්ලා එයාව බේර ගන්නවා. එයා තමයි ගොඩ කාලයක් ඇලන් සහ පැට්‍රික් ගැන ඔත්තු බැලුවේ. පැට්‍රික් ප්‍රයිවට් ජෙට් එකකින් ඇමරිකාවට පියාසර කරනවා. ඒගොල්ලෝ ලෑන් කරපු ගමන් ඇලන් එනවා එයාව හම්බෙන්න. එයා කියනවා ගගනගාමියෙක් වෙන එච් ෂෙපර්ඩ් එයාව සම්බන්ධ කරගත්තා කියලා. එයා දැනගෙන තියෙනවා ඇලන් කියන ගොඩක් මොළේ තියෙන ළමයෙක් කියලා. ඉතින් මෙයාව බදෝගෙන තියෙනවා අර අභ්‍යවකාශයේ අතරමං වෙලා ඉන්න ගගනගාමියෝ ටික බේරගන්න මිෂන් එකට. ඒක රහසක් නිසා ඇලන්ට යන්න කලින් පැට්‍රික්ට මුකුත් කියන්න බැරි වෙලා. එයා පැට්‍රික්ගෙන් ඉල්ලලා සිටිනවා නරක යාළුවෙක් එච් එක ගැන සමාවෙන්න කියලා. ටික වෙලාවකින් දෙන්න ආයෙත් හොඳම යාළුවා බවට පත් වෙනවා. ඊට පස්සේ ඇලන් කියනවා අතරමං වෙච්ච ගගනගාමියෝ බේරගන්න පුළුවන් බඩ දෙකක් තියෙන ඔයාට විතරයි කියලා. අවසානයේදී ගගනගාමියෙක් වෙන්න පුළුවන් එච් එක ගැන පැට්‍රික් ගොඩක් සතුටු වෙනවා. ටික වෙලාවකින් පැට්‍රික්ට එච් එපට් හම්බෙනවා. ඊට පස්සේ එයා පැට්‍රික්ව ඒගලෙන් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා. එතනින් පස්සේ ඇලන් පැට්‍රික් අරගෙන යනවා කුඩා විද්‍යාඥයෝ ඉන්න කණ්ඩායමක් ගාවට. මේ කණ්ඩායම ලෝකෙ වටෙන්ම අරගෙන ඇවිල්ලා තියෙන ගගනගාමියෝන් බේරගන්න. ඒගොල්ලෝ පැට්‍රික්ට විස්තර කරලා කියනවා ඒගොල්ලෝ හදපු රොකට් එක ගැන. ඒ රොකට් එක හදලා තියෙන්නේ මෙයාගේ වාතය එකතු කරලා ඒ වගේ පවර් එක වැඩි කරන්න. ඉතින් ඒකේ බලෙන් ඒගලන්ට පුළුවන් වෙනවා මේ ගලවා ගැනීමේ රොකට්ටුව අභ්‍යවකාශයට දියත් කරන්න. එදා ඉදන් එයාව ගගනගාමියෙක් වෙන්න පුහුණු කරනවා. හැබැයි පැට්‍රික් ගගනගාමියට අවශ්‍ය කරන සියලුම මානසික ශරීර පරීක්ෂණ ඔක්කොම ෆේල් වෙලා. කෙසේ වෙතත් එච්චපට් කියන්නේ අතරමං වෙච්ච කට්ටිය මේ ළමයා බේර ගන්නවා කියලා. සතියක පුහුණුවකට පස්සේ පැට්‍රික්ව අභ්‍යවකාශ අධමුකට දාලා මිෂන් එකට සූදානම් වෙනවා. කොල්ලා රොකට් එකට නගින හැටි මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා. කෙසේ වෙතත් මිෂන් කන්ට්‍රෝල් එකේ ඉන්න ඇලන්ට කියනවා රොකට් එක අහසට ලංවද්දී 70% චාන්ස් එකක් තියෙනවා කියලා රොකට් එක පුපුරලා යන්න. එයා තමන්ගේ මිතුරාට මේ විස්තරය කියනවා. ඒ වුණාට පැට්‍රික් කියනවා කමක් නැහැ අපි මේක කරමු කියලා. 10ට ගණන් කළාට පස්සේ එයා ලොකු වාතයක් අරිනවා. ඒකෙන් රොකට් එක ලිෆ්ට් ඔෆ් වෙනවා. හැබැයි රොකට් එක අහසට නංගලා තප්පර කීපයකින් සම්බන්ධතා ඔක්කොම ටික නැති වෙලා යනවා. කට්ටියටම තේරෙනවා රොකට් එක කඩන් වැටුණා තමා කියලා. හැබැයි එතකොටම කමියුනිකේෂන් එක හරියනවා. පැට්‍රික් අභ්‍යවකාශයට ළඟා වෙලා අන්තිමට අපිට පෙන්නනවා එයා අභ්‍යවකාශයේ අතරමං වෙච්ච ගගනගාමී ඔක්කොම ටික පරිස්සමෙන් ආයෙත් මෙහෙට අරන් ඇවිල්ලා කියලා. ලෝකේ හැමෝම ඔල්ලරසන් දෙමින් එයාව පෙරහැරකින් පිළිගන්නවා. මම හිතනවා මේ මූවී එකත් ඕගොල්ලෝ ගොඩක් එන්ජොයි කරා කියලා. එහෙම එන්ජොයි කරා නම් channel එකට subscribe කරලා එකතු වෙන්න. මොකද මේ වගේ film ගොඩක් තියෙනවා channel එකේ. ඒ වගේම මේ video එක like කරලා comment කරන්න. ඔයාගේ like එක මේ channel එක තව ගොඩක් දෙනෙක් අතරට යන්න ගොඩක් උදව් වෙනවා. එහෙනම් ඊළඟ film එකෙන් හමු වෙමු. ජය වේවා.